අවසාන ධර්ම දේශනා. ස්කාර වේවා බුදු රුවනට සමදාම් බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට සමදාති සරණ සරණ යමි. සාදු. අපට මේ ධර්ම මාර්ගය පෙන්වා දීලා අපව පැවිදි කළ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද අපට මාතෘකාව වශයෙන් ලබා දීලා තියෙන්නේ මහා තෙද බල ඇති අඟුලිමාල මහරහතන් වහන්සේගේ චරිතා ප්‍රධානය සම්බන්ධවයි. මම දන්නේ පින්වතුනි, මෙතන ඉන්න බොහෝ අම්මලා, බෞද්ධ අම්මලා මේ ඉන්න බොහෝ අම්මලා, අම්මා කෙනෙක් වෙන්ට බලාපොරොත්තු වෙමින් ඉන්න කාලේ ඒ අම්මව පන්සලට එක්කයි යනවා. එක්කන් ගිහිල්ලා ඒ අම්මගේ රැකවරණයටත් මව් කුසේ ඉන්න, තමන්ට මව් පදවිය ලබා දෙන්න ඉන්න ඒ සිඟිති දරුවගෙත් රැකවරණය ගැන අපේක්ෂාවෙන් ඒ අම්මා තාත්තා සංඝයා වහන්සේ ඉදිරියට ගිහිල්ලා කියනවා, තැඹිලි ගෙඩියකුත් අරගෙන ගිහිල්ලා නේද, නැත්නම් වතුර බෝතලයක් අරගෙන ගිහිල්ලා, ස්වාමින් වහන්සේ අපිට පිරිත් ටිකක් කියන්න කියලා. එතකොට අපිටත් මතක් වෙනවා අපේ අම්මලත් අපිව දරාගෙන ඉන්න ඇත්තේ මේ විදිහට තමයි. අපේ අම්මලත් මේ විදිහට ඇවිල්ලා ස්වාමින් වහන්සේලා ඉදිරියේ කියා හිටින්ට ඇත්තේ පිරිච්චුට්ටක් කියන්ට. ඒතර ඒ ස්වාමින් වහන්සේලා ඔබට කිව්වේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍යක්‍රියාවක්. ඒ සත්‍යක්‍රියාවේ බලය රැකවරණේ ආරක්ෂාව ලැබුණ නිසා ඔබට මව් පදවිය ලබා දීපු ඒ දරුවා සුවපත් උපදින්ට ඇති. සමහර විට ඔබේ බලවත් කර්ම විපාක, එහෙම නැත්නම් නොපෙනෙන ලෝකේ අමනුෂ්‍ය බලපෑම් වියදි තම්මල ඉන්නටත් පුළුවන්. ඒ පිරිත නිසා, මේ පිරිතේ තේජස නිසාම ඇතිවෙන්ට තිබුණු දුක් කරදර අවම වෙන්නටත් ඇති. රැකවරණ ආරක්ෂාව සැලසින්ටත් ඇති. නමුත් කර්ම විපාකයේ විෂය අචින්ත එකක්. බලවත් කර්ම විපාක තිබෙන්නට පුළුවන් අපි නොදන්න. සමහරට අම්මගේ ජීවිතය රැකෙනවා වෙන්නට පුළුවන්. ඒ ඇයි? පෙර සංසාරේ මව් කුසේ උපදින්ට ඉන්න දරුවෝ නැති කිරීම නිසා එවන් වූ දරුවෙක් මව් කුසට එනවා වෙන්නටත් පුළුවන්. හැබැයි කර්මී තිබෙන්නේ දරුවට මව් කුසේදී මිය යන්ටයි.
මෙලව එළිය දකින්ට පින නැහැ. ඒ සසරේ ඒ දරුවා මව් කුසේ උපදින්න ඉන්න දරුවෝ නැති කිරීමේ විපාකයක්. ඒ කෙනා තමයි දරුවෙක් විදිහට සමහර විට ඇවිල්ලා ඉන්නේ. නමුත් ඒ පිරිතේ ආනුභාවයෙන් අම්මගේ ජීවිතේ හෝ රැකෙනු. ආරක්ෂා වෙනවා පින්නතුනි මහ බලයක් තිබෙනු. බොහෝ කරුණු තිබෙනවා ඒ සම්බන්ධව ඔබට කියන්නට. පින්නතුනි මේ සංසාරයේ එන ගමනේ අපි නොදන්නවා වුණාට අපිට කාට කාටත් පුරුදු තියෙනු. ඔබට අපට පෙර ජීවිතේ බලන්න බෑ තමයි. අනාගතේ බලන්නත් බෑ තමයි. හැබැයි ඔබ වුණත් සමහර වැඩිහිටි අම්මල තාත්තල වෙන්න පුළුවන්. තමන්ගේ දරුවෝ කරන කියන දේවල් බලලා එකපාර කියනවා මෙයා පොඩි කාලෙත් ඔහොම තමයි කියනවා. කියන්නේ නැද්ද? කියනවා. සමහර තාත්තල ගැන බල්ල කියන අම්මලා හාපු මම බැඳ දා ඉඳන් මෙයාගේ හැටි හොම තමයි කියනවා. කියන්නේ නැද්ද? කියනවා. සමහර තාත්තලා අම්මලට බයිනවා හිටපු ගමන් ඔයාගේ කට හොම තමයි බැඳ දා ඉඳන් හොම තමයි කියනවා. ඕක හදන්න පුළුවන් එකක් නොවී කියලා. රේඩිය එක දාගත්තා වගේ මටත් දැන් පුරුදුයි කියනවා කම්මලේ ඉන්න. ආන් ඒ වගේ කියලාත් කියනවා. එතකොට එහෙමනම් අපිට තේරෙන දෙයක් තමයි මේ අපි ජීවත් වෙච්ච අවුරුදු 20ක 30ක එහෙම නැත්නම් 50ක 60ක කාල පරිච්ඡේදයේ තුල අතීතයයි අපි බලන්නේ. ඒ අතීතයේ කියපුවා, අතීතයේ කරපුවා, අතීතයේ සිතපුවා නැවත නැවතත් වෙනවා. ඒ නිසයි අපි එහෙම කිව්වේ ඒවා දිහා බලලා මෙයාගේ මේ පුරුද්දවත් අරින්ට පුළුවන්කම නැහැ කියලා ඉවරලා. එහෙනම් අපේ සිතක ස්වභාවය තමයි පින්වතුනි අර පෙර පුරුදු ගති පුරුදු මතුවෙවි එම. ඒක ඒ කිව්වේ අපේ මේ ජීවිතය අත්දැකීමෙන්. තුන් ලෝකයේ දක්නා සසරේ අනන්තයේ දකින්න මතු අනාගතයේ දකින්නා වූද මනුස්ස සිතක ඇති ස්වභාවයන් දකින්නා වූද සාස්තුන් වහන්සේ මේ සත්‍යය ගැන කොයි ආකාරයෙන් දන්නෝ ඇද්ද? ඒකත් බුද්ධ විසේ පින්නතුනි. ඒ නිසා ඒකත් අචින්තයයි. අචින්තයයි කිව්වේ සිතන්න පුළුවන් කමක් නැහැ සාමාන්‍ය මිනිසෙකුට. කර්ම විපාක විසයත් අචින්ත එකක්. මිනිසෙකුට සිතා ගන්න බැරි දෙයක්. මෙවන් වූ ලෝක ධර්මතා හෙළිදරව් කළේ භවග්‍රේ තරණය කළා වූ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. තමන්ගේ සිතත් අවබෝධ කරලා ලෝක සත්වයන්ගේ සිතක් හැසිරෙන රටාවත් උන්වහන්සේ දකිනු. පින්වතුනි අඟුලිමාල සංසාරයේ මේ විදිහට පැමිණිලා එදා සැවැත් නුවර කොසල් රජුරුවන්ගේ රාජධානියේ එක්තරා බ්‍රාහ්මණ කුලයක ඒ බ්‍රාහ්මණ බැමිණියගේ මව් කුසේ පිළිසිඳ ගන්නෝ. මාස 10ක් පිරෙනව ඒ කාලෙ වෙද්දිත් ඒ අම්මට අඟුලිමාල පිරිතක් කියවීමක් නම් නෑ පින්වතුනි. ඇයි ඒ? තාම බිහි වෙලා නෑ. මේ දරුවා එක්තරා විශේෂ නැකතකින් උපදිනවා. උපදිද්දී මොකද වෙලා තියෙන්නේ? කඩු කිනිසි දිලිසෙන්ඩ පටන් ගත්ත කියන රජමාලිගාවෙත්. ඔබට මතක ඇති ලංකාවේ බුදු පිළිම වලින් රැස් විහිදුනායි කියන. ඊට පස්සේ යුද්ධ ඉවර වුණේ. එහෙම කතන්දරයක් කියන්න මතකද ඔයගොල්ලන්ට? ආ. පස්සේ මොකද වෙන්නේ? රජුරවන්ට බය ඇති වුණා. තැති ගැනීම ඇති වුණා. ඇයි ඒ? අවසානයේ ලං වෙලා වද්ද මේ අඩු අයසින් කියලා. රජුරවන්ට නිින්දක් නැහැ. පහුවෙනිදා බ්‍රහ්මණයයිනෝ. ආවහම අහනව රයිතුමනි සුවසේ නිදා මොන සුවසේ නිදා ගැනීමක්ද ඇහුවා. ඊයේ මහා බයකුයි මට ඇති වුණේ මෙහිම සිද්ධියක් වුණා. කලබල වෙන්න එපා කිව්වා. දරුවෙක් ඉපදුනා. ඒ දරුවා හින්ද කොහෙද කිව්වා? අපේ ගෙදර කිව්වා. අපේ බිරින්දට කිව්වා. මොකද වෙන්නේ කිව්වා? අනාගතේ ලොකු සොරෙක් වෙනවා කිව්වා. මටත් හානි තියෙදි කිව්වා නෑ නෑ කිව්වා. පිරිසක් වශයෙන් කරන හොරකමක්ද කරන්නේ කිව්වා. පිරිස් වශයෙන් නෑ නෑ තනි පුද්ගලික. අහේනම් කමන්නේ කිව්වා. කාන්ට කරලා අහනවා රයිතුමනි ඕන්නම් දරුවා ඝාතනය කරන්න පුළුවන් කිව්වා.
කාටවත් හිංසාවක් නොකරපු දරුවෙක් දැන් ඝාතනය කරනවා කියන එක ලෝකයා මොන නින්දා කරාවිද? රජ්ජුරුව කිව්වා ඒ අපරාධි කරන්න එපා, දරුවව හොඳට හදාගන්න කිව්වා. පින්නතුනි, සමහර අම්මල තාත්තලා ඒ දරුවන්ට සමහර දේවල් කරන එයාගේ ජීවිතයට බලපෑමක් ඇති කරන. සමහර පුංචි දරුවන්ව සමහර කාලවල ලෙඩ්ඩු බලන් දික්ක යනවා කැන්සර් හොස්පිටල්. එහෙම ගියාම අර පොඩි දරුවගේ හිතේ ඒ පළපදියම් වෙනවා, මමත් මෙහෙම උදව් කරන්න ඕනේ. ඊට පස්සේ අම්මල කියන පුතේ ඔයා ලොකු වෙලා දොස්තර කෙනෙක් වෙන්න වෙලා මෙහෙම පිට වෙන්න ඕනේ. ඔයා මේකට බේතක් හොයා ගන්නට. පොඩි අය කියනවා හා, පොඩි හිතට එනවා පණිවිඩේ. එයාගේ හිතේ ඇතුලේ තියෙන දේ ක්‍රියාත්මක වෙනවා. එහෙම වෙන්න බැරිද? වෙනු. මේ දරුවට නමක් දානවා, කුමක්ද? අහිංසක. කවුද නම? අහිංසක. ඔන්න මේ දරුව හැබෑවටම අහිංසකයි. සිප්සතර උගන්නන්නට සක්ෂිලාවට යොමු කළා. තක්ෂිලාවට යන මේ කුමාරයා යාළු මිත්‍රයෙක් එක්ක අධ්‍යාපනය ලබන. බොහොම කීකරුයි, බොහොම අහිංසකයි. ගුරුවරයාගේ වචන ඉක්මවන්නෙත් නැහැ. ඒ වගේම තමයි ගුරුවරයාට කරන්න උනේ සත්කාර සම්මානත් හොඳින් කරනවා. බොහොම කීකරු දරුවා. පින්වතුනි, ගුරුවරයාගේ හිතත් ගත්තා. අද වුණත් පාසල් වල ප්‍රශ්න තියෙනවනේ නේ. ළමයෙක් හොඳට ඉගෙන ගද්දි අනිත් ළමයි මොකද කරන්නේ? ඒ ඉරිසියාව ක්‍රියාත්මක වෙනවා, හිරිහැර කරනවා. ඊට පස්සේ ගොඩාක් ප්‍රශ්න දැන් තියෙනවා ඉස්කෝලවල. ඉස්සර ඒවා ටිකක් අඩුයි. ඉස්සර තිබිලා තියෙනවා මේවත් එක බලද්දි. දැන් ඒ වගේම තියෙනවා. පස්සේ මොකද උනේ? ගුරුවරයාගේ හිත බිඳවන්ට දැන් මේ කුමාරයාට වයස අවුරුදු මම හිතන 15 16 වගේ මට්ටම. ඒ පාර මොකද කරන්නේ? ගුරුවරයාගේ හිත බිඳන්ට අර මෙයාත් එක්ක අධ්‍යාපනය ලබන අනිත් අය එකතු වුණා. එකතු වෙලා හැදුව කතාව හරියන්නේ මේක. අපේ ගුරුන්නාන්සිටත් මෙයා නැතුව බෑ. එතකොට ගුරු හාමිනේටත් මෙයා නැතුව බෑ කිව්වා. දැන් මෙයා නෙමේ මේ මුල් වෙලා තියෙන අපේ රජ පරම්පරා, මෙයා මෙහෙම ඇවිල්ලා දැන් බලහල්ලකු. විභාගවලදී ලකුණු වැඩිපුරක් දානවද? දන්නේ නෑ. ඔව කතාවෙන්ට ඇති. එහෙම වෙලා කිව්වා හදමු හොඳ ප්ලෑන් එකක් ගහමු. මොකක්ද කතාව බිඳවන්න පුළුවන් පොඩි පොඩි දෙයක් අරගෙන හරියන්නේ? ප්ලෑන් එකේ හැටියට මොකද්ද කළේ? අර ගුරුවරයාගේ බිරිඳ ජෝඩු කළා කාටද? අහිංසකට. මෙහෙම කතාව හදමු. ගුරුවරයා පිළිගත්තේ නැති වුණොත් අපි මුල් ටීම් එක ගිහින් කියමු කිව්වා. පිළිගන්නේ නැතුනම දෙවෙනි ටීම් එක යමු, තුන්වෙනි ටීම් එක යමු, ඔහොම ඔහොම යද්දි හරි කිව්වා. පළවෙනි කණ්ඩායම ගිහිල්ලා අර ගුරුවරයාට කියනවා, "දන්නවද?" කිව්වා. "ගුරුතුමනි, සමාවෙන්ට වැඳලා කළා. මේ අපි මේවා ඉවසුවා ඉවසුවා. මේවා කේලමක් කියලා හිතන්ට එපා. අපි හිම පිරිසකුත් නොවී" කිව්වා. "ඔබතු අපේ ආචාර්යින් වහන්සේ දන්වනුවේ අපිට අහිංසකත් එක්කත් අහිතක් ඇත්තේම නැත" කිව්වා. නමුත් ගුරුවරයෙකුට මොනවා හරි වෙද්දි කොහොමද අපි බලන් ඉන්නේ ශිෂ්‍යයෝ විදිහට? කෘතගුණ කියලා එහෙකුත් තියෙන්න එපා" කිව්වා. මෙහෙම හැදුව කතාව. "මොකක්ද දරුවනි කියන්ට ආවි" කිව්වා. "කොහොම කියන්ටද මන්ත" මෙව්වා කිව්වා. "මේ පොළොව ඉවසාවිද" මෙව්වා කිව්වා. "මට නම් බෑ, එහෙනම් ඔබවත් කියන්න කියලා තව කෙනෙකුට කියන්න. මටත් ඌව කියන්න බැහැ නේ, ඔබම කියන්න" කිව්වා. දැන් මෙහෙම වෙන ගුරුවරයා බැලුවේ ඇස් ලොකු, "මොකද්ද මේ? එහෙනම් කමක් නෑ කියන්නම්" කිව්වා. කිමින් කියනවා, "මේ ටිකක් හොයලා බලන්න, අපි කියනවට ගන්ටත් එපා. අපේ ආචාර්යින් වහන්සේගේ බිරිඳත් එක්ක අහිංසක ඉති මොකද?" කිව්වා. පොඩි තියෙනවා හුටපටයක් කිව්ව, ප්‍රශ්නයක් කිව්වා. කටවහපියව කිව්වා. ආවද මෙතන අපරාධ කතා කියන රහින්සක දරුව ගැන කිව්වා. එලෙව්වා. හරි හරි කිව්වා. "දැන් අද අපිනේ වැරදිකාරයෝ, කවදා හරි තේරීවි" කිව්වා. දැන් ගියා, වැඩි හරි ගියේ. දෙවෙනි කණ්ඩායම තව දවස් ටිකකින් එනවා.
ඒගොල්ලොත් අර විදිහටම දේශා බෑවා. තුන්වෙනි කණ්ඩායමත් ආවා, පින්වතුනි අර විදිහටම දෙසුවා. ගුරුවරයාගේ හිත තුල සැකී ඉපදුනා. අපිට කොච්චර ওই වගේ ඒවා ඉපදිලා ඇද්ද? කරුණුකාරණ නැතිව. ඒ අමනාපේ තාමත් අපි හිතවල කොච්චර තියෙනවා ඇද්ද? වෙන්ට බැරිද පින්වතුනි? තියෙනවා. ඒ පාර මොකද කරේ? අපිට පේනවා පින්වතුනි මේ සිද්ධිත් එක බලද්දී අහිංසක කියලා කියන්නේ නම් එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ ශරීර සෞඛ්‍යනොත්. බොහෝම හැඩි දැඩි තරුණෙක් වෙන්නට ඕනේ. අර අපි කියන්නේ 6-4 කියලා නේද? මහා ශරීරයක් ඇති කෙනෙක් වෙන්න ඕනේ. ගුරුවරයා කල්පනා කළා මෙයත් එක්ක හැප්පිලා බෑ. එතකොට මෙයාට අර වගේ පෞල් පරම්පරාවකින් ආපු කෙනෙකුගේ ජීවිතයක් නහන්ටත් එකපාර මුකුත් කරන්නටත් බෑ. කල්පනා කරලා ප්ලෑන් එක හැදුවා. අහිංසකේනවා, අහිංසක ඇවිල්ලා කියනවා ආචාර්යින් වහන්සේ ගෙවල් දොරවල් බලා යන්න කාලි අපි අධ්‍යාපනයේ හැමාරයි කිව්වා. එහෙම බෑනේ දරුවා. ඒ ඇයි? ගුරු පඬුරු පූජා කිරීමක් තියෙනව නේද? ඇයි ඒක දරුවා ඉෂ්ට සිද්ධ කරන්නේ නැද්ද ඇහුවා. ආචාර්යින් වහන්සේ කියන්ට ආචාර්යින් වහන්සේ මගේ ඇස් පෑදුවේ මම ඕන දෙයක් කරන්න කිව්වා. හා කිව්වා. එහෙනම් මට ගුරු පඬුරු විදිහට ඇඟිලි 1000ක් ඕනේ කිව්වා. ඇයි මේ ඇඟිලි 1000ක් ගේන්න කියන්නේ? ඒකට හේතුව තමයි මෙයාව උපක්‍රමින් ඝාතනය කිරීම. ලේසි කෙනෙක් නෙමේ දමණය කරන්නට. ගුරුවරයා දන්නේ නැද්ද ගෝලයා ගැන? ගෝලයාගේ හැකියාව ගැන දන්නේ නැද්ද? ගුරුවරයෙක් නේ. අන්න ප්ලෑන් එක හැදුවා. කිව්වා මට මේක කරන්න බෑ ආචාර්යින් වහන්සේ කිව්වා. එහෙමනම් මේක ඔබ ගුරුවරයාට කරන අවමානයක් කිව්වා. ණයක් කිව්වා. ඒක ඔබේ ජීවිතේ පුරාවටම බලපාවි දරුවා කිව්වා. මෙහෙම කරද්දි කරද්දි අර ගුරුවරයාට තියෙන බැඳීමයි සෙනෙහසයි නිසාම අන්න පින්වතුනි අඟුලිමාල කෙනෙක් ලෝකෙට බිහි වෙච්ච ලස්සන. අදත් පින්වතුනි ලෝකේ අඟුලිමාල වෙච්චා ඉන්නවා නම් ඒ ජීවිතේ පිටිපස්සේ එවැනි කතන්දරයක් ඇති. හොයලා බලන්න. gedara dorakedi paasalakedi එහෙම නැත්නම් සමාජයේ ආයතනික වෙච්ච දෙයක් වෙන්නට පුළුවන්. සමහර කෙනෙක් සමහර ජීවිත තියෙනවා පින්වතුනි, සමහර ඒවා අහන්ට කරන්ට ලැබෙන දේවල් එක්ක මේ සමහර ප්‍රශ්න අපි ඉදිරියටත් ගේනවා. සමහර දේවල් තියෙනවා තමන්ගේ බිරිඳ නොමග යෑම නිසා සිද්ධ වෙච්ච දේවල්. තමන්ගේ ස්වාමියාගේ බලපෑමක් නිසා වෙච්ච දේවල් සමහර කෙනෙකුගේ ජීවිතවලට මිනී මරන්න පවා පෙළඹෙන ඒවා තියෙනවා. එහෙම නැද්ද? හැබැයි අද අඟුලිමාලගෙත් එදා අඟුලිමාලගෙත් වෙනසක් තියෙනවා. එදා අඟුලිමාල අත්හරිනු අද අඟුලිමාලට අත්හැරීමේ හැකියාවනේ. මේකයි වෙනස. ඒ ප්‍රශ්නෙත් ඒ පුද්ගලියත් අත්හරිනවා. ක්‍රෝධයත් අත්හරිනවා එදා අඟුලිමාල. අද එහෙම හැකියාවක් පේන්න නැහැ. පින්වතුනි මේ අහිංසක මේ කාරණේ ඉෂ්ට සිද්ධ කරන්නට ගෙදරට ගිහිල්ලා නැහැ අපෝ. කඩුවත් අරගෙන තමන්ගේ හිත දැඩි කරගෙන යනවා. කොහෙටද යන්නේ? ජාලිනී කියන වනාන්තරයට පිට වෙලා තියෙනවා. මේ වනාන්තරයේ තමයි මේ කෙනා ඉන්නේ. ඒ කැලේට මිනිස්සයා දෙන්න එනවා ඇඟිලි කපන. ඇඟිලි කප කප තැන් තැන් වල තියෙනවා පණුව ගහනවා කුණු වෙනවා උකුස්ස සත්ව අරගෙන ඩැහැගෙන යනවා. මේක බේරන්න බෑ. බැරි තැන මොකද කරන්නේ? අන්න ඇඟිලි මල් මාලේ හදනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ගොත 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 මර මරා දැන් මොකද ඇතුළට එනවා 40-50 ආවත් මෙයා ඝාතනය කරලා තියෙනවා. පස්සේ මොකද වෙන්නේ? ඇඟිලි කුණු වෙන නිසා මේක ඉක්මනට කරන්න ඕනේ ගම් වලට පණින්ට ගත්තා. දැන් මොකද වෙන්නේ? මේ සිද්ධිය බරපතල විදිහට පැතිරෙනවා. පින්වතුනි එදා යක්ෂයා වෙලා කොහොමද මනුස්ස බිලි ගත්තේ? ඊට පෙර සංසාරේ තවත් සිද්ධියක මොකද වෙන්නේ? රජ කෙනෙක් වෙලා මිනිමස් කණ්ඩු හුරු වෙලා මිනිස්සු මරමරා කෑවා. මේවා එනවා ලස්සනට. අර පෙර සසරේ දැඩි ගතිය මතුවෙනවා. පින්වතුනි අදත් ඉන්න අහිංසකල ඉන්න පුළුවන්. කුසලී මතුවෙලා හින්දායි අහිංසක. මතක තියාගන්න අකුසලෙත් තියෙනවා. ඒක මතු වුණාම ඒකේ අනිත් පැත්ත. දැඩි වෙච්ච අය යම් විහෙතක කුසලට එනවා. හැබෑවට අහිංසකල වෙනවා. ඔය දැඩි අය මෘදු වුණාම පුදුම හොඳයි.
පුදුම හොඳයි. එහෙමයි ඉන්නවා. ඔව්ද නැද්ද? හැබැයි ඕක ගලප ගන්න එපා තමන්ට. මමත් එහෙම කෙනෙක් තමයි. අහක යන ලකුණු දාගන්න හදනෝනේ තමන් ගැනනේ. ජූරිය කවුද? ඔබ නෙමෙයි මමම තමයි. එහෙම ලකුණු දාගන්න අහක යන්නේවා. ඒව දාගන්න එපා පින්නොත්. තේරණී කියනේවා. නැත්තම් පින්නොත්නේ මේව ගන්නව සමහර වෙලාවටනේ. පස්සේ මොකද වුනේ? අර ජාලිනී වනාන්තර ඉඳගෙන මෙයා මොකද කරන්නේ මේ විදිහට මිනී මරනවා. එහෙනම් හිතාගන්න 1000කට වඩා මරලා තියෙනවා. ඇඟිලි කුණු වෙන ඒවා අහක් කරන්ට වෙන ඒවා කොච්චර එහෙනම් පින්නොතුනි මේ ඇඟේ මේ ඇඟිලි මල් මාලේ දාගෙන ඉද්දි තමන්ගේ ඇඟේ ලොම් අතර කොච්චර සැරව පැසවල අර පණුව වැක්කිරෙන්නේ නැද්ද? මේ ගඳත් ඉවසන් ඉඳලා තියෙනවා කියන්නේ. හිතන්න පින්නොතුනි කොහොම එකක්ද ඒක? නේ ගස් ගල් යට ඉන්නවනේ, ලෙන් අස් ඉන්නවනේ. ඔබට දොට්ට පිළට යන්න බෑ හයෙන් පස්සේ. එළියට බය වෙනවා. කනත්තක් ගාවක් යන්න බෑ ඉතිපිසෝ ගාතාව කියන. අර මහ කැලේ ඉන්නවා. ඒතර බාණ්ඩේ තේජසක් මහා අධිපතිකමක් තිබිලා තියෙනවද නැද්ද? තිබිලා තියෙනවා. පින්වතුනි මෙන්න මේ අතරයි තුන් ලෝකයේ දකින් අපගේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේගේ බුදුනිත ලෝකෙට යොමු වෙන්නේ. ඇඟිලි 999ක් මේ වේදී එල්ලගෙන ගම්මාන වෙනස් වෙලා පින්වතුනි අන්න ශාස්තුන් වහන්සේට මහා ඥානයක් තියෙන මොකක්ද ඥානි? සමහර කර්ම විපාක වලින් ඒ කර්මය සිද්ධ කරගත්තොත් ඒ කර්මෙන් ආවරණය වෙලා යනවා ධර්මයක් අවබෝධ නොකර ගන්නා විදිහටම. ඒක වෙන්ට මත්ෙන් රැකගත්තොත් ධර්මය අවබෝධ කරා යනවා. මේ අතර මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ හුදකලාවේ තමන් එදා පිණ්ඩපාතේ කරලා තමන් වහන්සේම පාත්‍රා සිවුරු කුටිය අස්පස් කරලා පාත්‍රා සිවුරු දරාගෙන හුදකලාවේ මාවතට වඩිනු. එදා බුදුනිත යොමු වෙලා තිබුණේ ජාලිනී කියන වනාන්තරයටයි. පින්වතුනි ඒ වුණාට බුදුනිත යොමු වෙලා තිබුණේ බඹයක් පමණ දුරටයි. බඹයක් පමණ දුරට නිත් යොමු වුණාට අපගේ ශාස්තුන් වහන්සේට නොපෙනෙන ලෝකයේ කුමක්ද? නොපෙනෙන පුද්ගලයා කවුරුන්ද? බුදුරජාණන් වහන්සේගේ බුදු සිතට මේ වෙද්දී ග්‍රහණය වෙලා හමාරයි. එදා බුදුරජාණන් වහන්සේ මාවතට එහෙම පිළිපන්නා පින්නතුනි එහෙම වඩිද්දි උන්වහන්සේ හුදකලාවේ කුටිය අස්පස් කරනවා කියන එකේ තේරුමක් තියෙනවා. ඊයින් අදහස් වෙන්නේ කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ පිටුපසින් වඩිනවාට එදා තථාගතයන් වහන්සේගේ කැමැත්තක් නැති බවයි. ඒ නිසා වෙනදා දෙවෙනි භික්ෂුවක් වඩිනවද එදා වැඩි නෑ කිව්වා. එහෙනම් දානි වළඳන්ට ඇති 10 විතර වෙද්දි මේ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ කුටියෙන් වැඩලා තියෙන්නේ. එදා පින්වතුනි බුදුරැස් විහිදවමින් සිරිපතුල තබනා තැන්වල පොළව සම වෙනවා. මේ මුළු පරිසරයේම උන්වහන්සේගේ මෙත්සිතට අවනුතුනා වගේ සංසිඳිලා යනවා. පින්වතුනි සොඳුරු ගමනින් අපේ ශාස්තුන් වහන්සේ වඩිනෝ. මේ ලෝකයේ දමනය කරගන්න බැරි පුද්ගලෙක් මොනවා කරන්ටද? ඒ යන ගමන පින්වතුනි ඒකාන්තෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. බුදුරුන්ගේ ගමන් දෙකක් නැත පින්වතුනි. දැකලා ඉලක්කයකට මෙසේ මෙසේ කළ යුතුයි කියලා සිතා එළියට වඩීද ඒ ආකාරයි. අපි ගියොත් දහපාරක් ගිහිල්ලා කරගන්න බෑ පින්නතුනි. පින්නතුනි ඒකයි ඒ බුද්ධ ඥානය අසාමාන්‍ය එකක්. ඒ බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයට රැවටිච්ච මේ හිස් බොහෝ අය හිතන අපිටත් ඒක ලබන්න පුළුවන් ය කියලා. එහෙම පුළුවන්කමක් නෑ පින්නතුනි. රැවටෙන්න නම් එපා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වඩිනු. වඩිද්දි ඒ කැලේ පැත්තට යද්දි ඔය ගොපල්ලු ගවිය රකින්නයි සත්තු බලන මිනිස්සු දැක්කා. ගොවිය දැක්කා. ඇවිල්ලා ඔබ වහන්සේ කොහෙද වඩින්ටි? කිව්වා ජාලිනී වනාන්තරයට. ස්වාමිනී වඩින්ට එපා කිව්වා. වඩින්ට නම් එපා කිව්වා. මහා හොරෙක් ඉන්නවා කිව්වා. ඔය කැලේට 20-30 කොල්ලෝ යන්නේ කිව්වා. හොඳ හැඩි දැඩි ළමයි යනවා කිව්වා. කඩු කිනිසි අරන් යන්නේ කිව්වා. මේ වෙනකන් එක්කෙනෙක් බීරලා වෙන්නේ නැහැ කිව්වා. ගම්මාන හිස් වුණා කිව්වා. ජනපද හිස් වුණා කිව්වා. ඔක්කොම වෙනස් වුණා කිව්වා. ස්වාමිනී යන්ට නම් එපා කියලා තුන් පාරක ගාන කියලා තියෙනවා. බුදුරයන්ස නිහඬව වැඩ ඉඳලා තියෙනවා. හැබැයි එහෙම කිව්වෙ ඉතින් කරුණාවෙන්නේ
නේද? මේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය දන්නේ නැතිකමට. හැබැයි පින්වතුනි මෛත්‍රීන් කියලා තියෙන පිනක් වින්ට ඇති අයට. මේ විදිහට ඉදිරියට යද්දි තුන් විට ඔහොම හම්බෙන අය කියලා තියෙන යන්ට නම් එපා කියලා. යන්ට නම් එපා කියලා. ඇයි පින්වතුනි ආයුධයක් නැහැ. පාත්‍රී තියෙන්නේ. ගමන දුවන පණින ගමනකුත් නෙවෙයි තියෙන්නේ. සාන්තයි බොහොම සාන්තව තමයි උන්වහන්සේ වඩින්නේ. පින්වත්තුනි මෛත්‍රියෙන් පිරීලා කවුරුන්ද කැමති වෙන්නේ මෙවන් වූ ශ්‍රමණෙක් මේ ලෝකෙට අහිමි වෙනවට? බුදුරජාණන් වහන්සේ වනාන්තරයට වඩිනවා පින්වත්තුනි. සාමාන්‍යයෙන් අටුවාවල නම් කියන්නේ උන්වහන්සේ කැලේට වඩිද්දි හරියටම අම්මත් මේ වෙලාව වෙද්දි මං හිතන්නේ මේ අම්මා අඟුලිමාල හොයන් එනවා. ඇයි ඒ බ්‍රහ්මණිය කියලා තියෙන බැමිණිය මෙහෙම දෙවනත් කරන මේ පැත්තේ අසවල් පැත්තේ රජුරවන්ට පැමිණි ලියනවා. රජුරු යන්නේත් නෑ මොන පැමිණිලා ආවා. රජුරුවත් බයයි පින්නතුනි ගිහිල්ලා නෑ. වෙන එක්කෙනෙක් නෙවෙයි අඟුලිමාල කියලායි නම යන්නේ, අහිංසක තමයි කිව්වා. මෙයා තමයි කතන්දරේ හැටියට කිව්වා. ඊට පස්සේ කිව්වා මේ එහෙනම් බ්‍රහ්මණිය අපි බේර හොරුත් එක්ක දැන් ගන්න දිනවන්නේ කිව්වා. දැන් බෑ කිව්වා. එහෙනම් ඔබට බැරි නම් මම් පිට වෙනවා කියලා හැරමිටි අර එහෙනම් අම්මා වයසයි. හැරමිටි අරගෙන මේ අම්මා එනවා. ඇයි මෞසිනහසනේ කවුරු වුණත් නේද, හොරා වුණත් පින්නෝතිනි මිනිමරුව වුණත් අම්මට දරුවා නේද. ඒ පාර අම්මා කැලේට එනවා. බුදුරජාන් වහන්සේ අම්මත් අඟුලිමාල අතරට තමයි වඩින්නේ. එතකොට අර වනාන්තරේ මෙයා ඉන්නේ පින්නතුනි කාටවත් පේන්න නෙවෙයි, හැංගිලා ඉන්නේ. මේ හැංගිලා ඉන්න තැන පින්නතුනි පේනවා කවුරු ආවත්. ඔබට මතක ඇති ඔය කොහෙද අර නුවර යද්දි තියෙන්නේ මොකද්ද අර කන්ද, කවුද සරදියෙල්ද? ආ හැංගිලා හිටියේ සූර සරදියෙල් රොබින් හූඩ් වගේ. ඒ කාලේ දැක්ක නේද? මේ දාඋනා නම් එදා කවර කතාවද? පින්නතුනි මොකද කරන්නේ? අඟුලිමාල දැකලා තියෙනවා බුදුරජාණන් වහන්සේ වඩිනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා සුන්දර කෙනෙක් නේ. ඒ වෙලේ එතන සඳහන් වෙනවා අඟුලිමාලට හිතිච්චදි මජ්ක්‍ධිම නිකායේ දෙකේ ওই දේශනාව තියෙනවා, කියවන්න හරි ලස්සනයි. බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යත් හරි පුදුමයි. ඒ වෙලේ අඟුලිමාල කල්පනා කරලා තියෙනවා දැක්ක ගමන් මේක පුදුමයි නේ. මේ කැලේට තනියෙන් ඉන්නේ කූඹි වැටියෙක්වත් දැ. දෙන්නා තුන් දෙනා 20 30 තමයි ඉන්නේ. එහෙම ඇවිල්ලත් මගෙන් බේරිලා නෑ. අහු මේ අහිංසක ශ්‍රමණයා. ඇඟිලි එකයි ඕනේ. මොකද කරන්නේ? එහෙනම් මේ ශ්‍රමණයව මම ඝාතනය කරනවා කියන අදහසින් මොකද කරන්නේ? ආයුධ අරගෙන දුනු ඊතල අරගෙන මොකද කරලා තියෙන්නේ? බුදුරජාන් වහන්සේ පිටිපස්සේ පන්නන. අම්මා එනවා අහිංසක මගේ දරුවෝ අහිංසක කීකී කැලේ කෑ ගහන. බුදුරජාණන් වහන්සේ වඩිනු. අඟුලිමාල මොකද කරන්නේ? පන්නනු. කඩුව දරාගෙන දුනු දරාගෙන බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ පන්නද්දී පින්නතිනි බුදුරජාණන් වහන්සේ ඉරුදියක් පානු. අදිෂ්ඨාන කරන මේ දේශනාව හිමම තියෙනවා. කොහොමද බුදුරජාණන් වහන්සේ වඩින්නේ? පියවි ගමනින්. පියවි ගමනින් කියන්නේ ඉතාම උන්වහන්සේ වෙනද වැඩිය ගමනමයි පින්නතුනි. ඊට වඩා දශමයක්වත් වෙනස් කළේ නැහැ. අඟුලිමාල හිඳ මොකට වෙනස් කරන්නද ඒ ගමන? ඒ ගමනමයි තිබුණේ පින්නතුනි. හැබැයි අදිෂ්ඨාන කරනවා අඟුලිමාල කොච්චර වේගින් ආවත් මා වෙත ලංවෙන්න නොලැබීවා කියලා අදිෂ්ඨාන කළා. පින්නතුනි දැන් මොකද වෙන්නේ? හරියට මීටර් 100 දුවන වගේ තමයි අඟුලිමාල. ඔබට ඒක තේරෙවි, ඒක බොරුවක් නෙවෙයි. විහිළුවට කිව්වත් නොවි මෙයා පන්නලා තියෙනවා. පන්නනවා ලං වෙන්න බෑ. හති වැටිලා දහඩිය පෙරාගෙන ඒ පාර අඟුලිමාල නැවතුණා ලං වෙන්න බැරි තැන. මෙයා පුදුම වුණා. ඒත් බුදුරජාණන් වහන්සේ වඩිනවා. මෙයා කල්පනා කරනවා මේක මහා පුදුමයක්. සමහරට පින්නොතුනේ ඔය හරිය මේ හරිය වගේ යන්ට ඇතිනේ. පන්නනවා ලං වෙන්න බෑ, අල්ල ගන්න බෑ.
ඒ පාර මෙයා නැවතිලා මේ පොඩ්ඩක් කල්පනා කරලා තමයි ඉතුරු වචන ටික පිට කරලා තියෙන්නේ. මෙයා කල්පනා කරන මේක මහ පුදුමයක්. දුවන මුවා මං අල්ලනවා. දුවන අස්වැය පිටිපස්සේ ගිහිල්ලා මං අල්ලනවා. දුවන ඇතා පිටිපස්සේ ගිහිල්ලා මං අල්ලලා තියෙනවා. වේගින් යන රතේ පිටිපස්සේ පන්නලා මං ඇල්ලුවා. පින්නතුනි මෙයා නැවතිලා දැන් කල්පනා කරන්නේ පුදුමයි ශ්‍රමණයන් වහන්සේ ගාවට ලං වෙන්න බෑ කියලා. ඒ පාර තමයි වචන පිට කරන්නේ ශ්‍රමණය නැවතියන් ශ්‍රමණය නැවතියන් කියනවා. බාණ්ඩ පින්නතුනි බුදුරයන් වහන්සේ දන්න ලස්සන මෙයාට මේ වචන කීයයිද පාවිච්චි කරන්න ඕනේ. මෙයාට මේ මෙයාගේ ප්‍රඥාව අවදි කරන්නට කොයි වගේ විදිහේ වචනයක්ද කියන්න ඕනේ. අවියාවිදයක් නැති බුදුරජාන් වහන්සේ කියනවා අඟුලිමාල මම නැවතිලා ඉන්නේ ඔබ නවතින්න කිව්වා. පින්නද නිකන් අමුතු නැද්ද මේ වචනේ? ටිකක් නැවතිලා පොඩ්ඩක් හිතන්න දෙයක්. මොකද්ද කිව්වේ? මම නැවතිලා ඉන්නේ ඔබ නවතින්න. එතකොට මේ අඟුලිමාල නැවතිලා ඉන්නේ බුදුරජාණන් වහන්සේට කියන්නේ නැවතියන් ශ්‍රමණේ නැවතියන් ශ්‍රමණේ කියනෝනේ. බුදුරජාණන් වහන්සේ වඩින ගමන් කියන මොකක්ද? මම නැවතිලා ඉන්නේ ඔබ නවතින්න. පින්නතුනි යම් දවසක බුදු නිතට ජාලිනී වනාන්තරේ ඉන්න අඟුලිමාලව දුටුවද එදාගත් තීරණේ තමයි දසමිට ක්‍රියාත්මක වෙන්නේ. ඔය බාණ්ඩ පුදුමයි ඥානි. ඒකයි බුදුවරේ කියන්නේ. දෙවියෙකුට බඹෙකුට හෝ කිසිවෙකුට සමාන නැත අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒකයි බුද්ධ විසී අචින්තයයි බුදුගුණේ සාමාන්‍ය කෙනෙකුට සිතන්ටත් බෑ. පින්නතුනි පින්නතුනි බලන්නකෝ හිතට තට්ටු කරන ලස්සන. මතුවිවි එන්නේ මොකක්ද? කුසලයයි මතු කරන්ට යන්නේ අඟුලිමාල කල්පනා කරනවා. උගතෙක් මිනිමෙරුව වුණත් අඟුලිමාල කෙනෙක් කරි ගුරුවරයයි තමන්ගෙම නොමග යැවි අසත්පුරුෂ ලෝකේ. සංසාරේ දමණය කරා කවුද? බුදුරජාණන් වහන්සේ මහ බෝසතාණන් වහන්සේ වශයෙන් ඉදි අඟුලිමාලව මෙදත් ඉදිරියට ඇවිල්ලා ඉන්නේ. පෙර ජීවිත දකින්ට බැරි වුණත් අඟුලිමාලට බුදුරජාණන් වහන්සේ දන්නෝ මේ හැම දෙයක්ම. පෙර දමණය කළ පුරුද්ද ඔන්න ලස්සන්ට මතුවෙන. මම නැවති සිටීමේ ඔබ නවතින්න බුදුරජාණන් වහන්සේ වඩින ගම. අඟුලිමාල කල්පනා කරන මහ පුදුමයක්. ශ්‍රමණවරු සත්‍යවාදී බොරු කියන්නේ මොනව ලබන්ටද බොරු කියලා. අඟුලිමාල අහනවා හරි පුදුමයිනි, ඔබ වහන්සේ වඩින ගමන් නැවතිලලු, මමයි නැවතිලා ඉන්නේ, මම නැවතිලා නැහැලු, මොකක්ද තීරු මහනු? අඟුලිමාල මේ ලෝකේ තථාගතයන් වහන්සේට ලේ තැවුරුණවත් නැහැ. හිංසාව බැහැර කළා, ප්‍රාණඝාතයෙන් වෙන් වුණා. තථාගතයන් වහන්සේ මේ ලෝකේ සත්ව හිංසාවෙන් වෙන් වුණ හින්දා බුදුරජාණන් වහන්සේ ලෝකේ නැවතුණා කිව්වා. අඟුලිමාල ඔබ තාම නැවතිලා නැහැ කිව්වා. ඇයි ඒ? තාම ප්‍රාණඝාතය ඔබ කරනවා. අද නොවේ සංසාරේ පටන් විමේ කරගෙන ඉන්නේ. ඉවුව කිව්වේ නෑ පින්නතුනි, බුදුරයන් වහන්සේ නිසා අද අපි ඉවුවත් දන්නවා. අන්න පින්නතුනි හිතට ගියා. අහිංසක මෘදු මිනිසෙක් මේ දරුණු වුණාට නැවත පින්නතුනි අර මෘදු ගුණී ඉස්සරහට ගන්නවා. බාණ්ඩ වචනින් කරන පෙළහර අර නපුරු දරුණු ගතිගේ යටපත් වෙලා මෘදු ගති ආවා. පින්නතුනි දැන් බාණ්ඩ අපිට නම් එහෙම වුණත් සැකයිනි නේද? අඟුලිමාල කියන ස්වාමිනී ඔබ වහන්සේ මං ගැන කරුණාවෙන්මයි ආවේ. ස්වාමිනී මාව මහාන කරන්න කිව්වා. එහෙනම් ওই අවියායුධ ටික බැහැර කරන්න කිව්වා. අවියායුධ බැහැර කරලා පැමිණෙනවා. බුදුරයන් වහන්සේ කියනවා ඒහි බික්කු මෙහි භික්ෂුව මෙහි එන්න කියලා. අර පණු පෙරාගෙන හිටපු ඇඟ ඔක්කොමනි පිරිසිදු වෙලා හිස් රවුල් බෑවිලා සිවුරක් පුරවගත්ත සාන්ත ශ්‍රමණේක. තේර භික්ෂුවක් වගේ අවුරුදු 60ක් 70ක් වගේ සාන්තයි දාන්තයි හිතයි දමණය කලි. පින්නතුනි එහෙම සිවුරු පුරවගෙන හිටියත් ඔබ කල්පනා කරන්න මෙහෙම. ඔබ යනවා ඔසාමා බිල්ලාඩන්ව දමණය කරන්න. ප්‍රභාකරන් දමණය කරන්න ගියා. අපිත් ඉතින් කෝපියෙනි ඕකම කියනවා. ඔසාමා බිල්ලාඩන් කියනවා අපිට, අනේ මම මෙහිමයි දමණි වුණා, මං ගැන අනුකම්පාවෙන් ආවි. අනේ මාව මේ අහිංසක කෙනෙක් විදියට දරාගෙන මාවත් එක්ක යන්න. ඔබ යද්දි මොකක් වෙයිද? මූ හැබෑවද්ද කියන්නේ? ඇත්තක්ද බොරුවක්ද තෙපලන්නේ? ඔව්ද නැද්ද?
ඉස්සරහින් ගියා වුණාට කොච්චර වෙවුල වෙවුල යයිද? කීපාරක් පිටිපස්සේ හැරි හැරි බලයිද? නේද? අවියාවිදයක් වුණත් කොහෙ හරි හංගන් යන්නේ හදිසියක් වුණත්. නැද්ද? එහෙම දෙයක් බුදුවරයෙක්ට නෑ පිටුතුනේ. ඒ බුදුසිතට බොරුවක් කරන්න පුළුවන් කෙනෙක් ජගතික් මේ ලෝකේ ඇත්තෙත් නෑ. මායාවක් පානවන මායාව පෑව කියලා උන්වහන්සේ දන්නවා. පින්වතුනි, අඟුලිමාල දැන් එනවා පාත්‍ර සිවුරු දරාගෙන පිටිපස්සේ. බුදුරජාණන් වහන්සේ වනාන්තරයට ඇතුළු වුණේ තනි කෙනෙක් විදිහට. වනාන්තරින් පිටව යන්නේ දෙවෙනියෙක් සමග. සමහරට අම්මා මගදී හම්බුණාද දන්නේ, ඒවනම් හොයාගන්න නෑ පින්වතුනි. ඉවත් වෙන්න ඇති. අම්මා සමහරට පිට වෙලා යන්න ඇති සමහර විට. දැන් මොකද වෙන්නේ? ඔන්න වැඩ ඉන්නවා. මිනිස්සු ගිහින් කෑ ගහනවා රජමාලිගාවේ අර සොරාව අල්ලන්නේ නැද්ද? පින්නතුනි, දිගින් දිගට වෙද්දී රජුරවන්ට උනත් කටපියන් ඉන්න විදිහක් නැහැ. දැන් කරන්න දෙයක් නැහැ. ජීවිතේ දැන් අත්හැරලා හරි මේක කරන්න වෙනවා. පින්නතුනි, අශ්වබල සේනාව ඇත් සේනාව 500 ලෑස්ති කරගත්තා. නේද? රජුරෝ සූදානම් ජාලිනී වනාන්තරේ වට කරන්න. ඊට කලින් පින්නතුනි තුන්රුවන් සිහිපත් කරගෙන යන එක හොඳයි. ඇයි ඒ? නෑ, ඉතින් බුදුරජාණන් වහන්සේ ගාවට ගියොත් ස්වාමිනි මම මොකද රයිතුමනි මේ මහා දවල් ස්වාමිනි අඟුලිමාල දමනිය කරන්ට කියලා මේ යන්නේ මේ මහා සොරෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ නිහඬව ඉන්නවා කියලා කියන්නේ ප්‍රශ්නයක් නෑ කියන එක. නිහඬව ඉන්නේ නැතුව මොන හරි ප්‍රශ්නයක් නම් කියයි රයිතුමනි මේ වෙලාව හොඳ නෑ වගේ නේද කියලා කියාවි. මොකක් හරි වෙයිනි මහා කරුණාවන්ත බුදුරජාණන් වහන්සේ මටත් පිටක් සලසාවි. නේද? අපි වගේමයි පිටවද නේද? අපිත් ඉන්ටර්විව් යන්න කලින් පහනක් පත්තු කළ මල් පහන් තියලානේ යන්නේ. රජුරුවන්ට උනත් මරණ බය ඇති වුණා. රජුරුව මොකද කළේ? ඇත්සේන ඔක්කොම බාහිරින් තියලා රජුරුව යනවා කොහෙටද? බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න ධර්මශාලාවට වැඩිය දහම්මණ්ඩ පිට. බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා, භික්ෂු සංඝයාත් වැඩ ඉන්නවා. ඒ අතර ඉන්න අලුත් ශ්‍රමණෙක් බොහෝම හැඩි දැඩි. අද කාලේ නම් කොහොමද පින්නොත්නි අර ඉන්නේ නේ මොනවටද යන්නේ ජිම් එකට නේද? ඒ වගේ ඉතාම හැඩි දැඩි කෙනෙක් ඉන්නවා. මං හිතනවා පින්නොත්නි 1000ක් මරපු කෙනින්නේ. ඔබ හිතනවාද මූණේ කටේ ප්‍රසන්න ආන්ත මෘදු හිනාවක් එක්ක සාන්තව දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලම් මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ පිළිමෙනෙලද්දී බොහොම සාන්ත ස්වරූපයක් තියෙනවනේ. අඟුලිමාල ගැන හිතද්දි කොහොම වෙන්නේ ඇද්ද? නේ? එහෙම මෙහෙන් ගියේ ඉරි තියෙන්න ඇති. මූණකට උනත් දැක්කහම හරි ඉන්නේ සමහර අය නේද? මේ දැක්කහම ටිකක් ඇඟ හීතල වෙලා යන විදිහෙන් පෙනුමවල තියන අය නැද්ද? ඉන්නවනේ පින්වතුනි. නේද? හිස මුඩු කරගෙන ශ්‍රමණයන් වහන්සේ නමකුත් ඉන්නවා. ඉතින් කවුද දන්නේ යා කියලා නේ? කොසල් රජු එහෙම දන්නවා නම් නිකමටවත් මෙතෙන්ට එන්නේ නෑ පින්වතුනි. දන්නේ නැතිකම තමයි ආවේ. බුදුරජාණන් වහන්සේ අහනවා මේ මහරජතුමනි, පොළොව දිනු මහරජතුමනි, මේ මොකද කියලා ඇහුවා. මේ සේනාවත් එක්ක අජාසත් රජුරෝ යුද්ධයට ඇවිල්ලාද? ලිච්ඡවි රජදරුවන්වත් මොකක් හරි ප්‍රශ්නයක් ඇති කළාවත්ද? එහෙම නැත්නම් අභ්‍යන්තරේ කැරැල්ලක්වත් හටගත්තද? මේ මෙච්චර සේනාවක් අනේ නෑ ස්වාමිනී. මොකද කිව්වා? ස්වාමිනී මේ අඟුලිමාල කියලා දැන් මේ මිනිස්සු මෙච්චර මරලා මේ මිනිස්සු කෑ ගහනවා, මේ ප්‍රශ්නේ ඉවර කරන්න ඉපේ. මේ ජනතාව වෙනුවෙන් මමනේ ඉන්නේ ස්වාමිනී කිව්වා. මේ ප්‍රශ්නේ විසඳන්න යන්න කියලා මේ යන්නේ කිව්වා. අහිම දැව්වා. එහෙමයි ස්වාමිනී කිව්වා. රයිතුමනි, නිකමට හරි ඔය අඟුලිමාල පැවිද්දෙක් වෙලා ප්‍රාණඝාතයෙන් වෙන් වෙච්ච සිල්වතෙක් වෙලා නම්, සොරකමින් වෙන් වෙච්ච සිල්වතෙක් වෙලා නම්, සත්‍යවාදී නම්, බ්‍රහ්මචාරී නම්, ඒ වගේම තමයි පිරිසිදු සීලයේ පිහිටලා නම්, ගුණධර්ම දියුණු කරනවා නම්, ධෘතාංගාදී ධර්මතා සමාදන් වෙලා ඉන්නවා නම්, ඔබේ දේශේ ඔබ මොකද කරන්නේ? අනේ ස්වාමිනී, එහෙම වෙලා නම් අපි දම්පැන් පූජා කරනවා. දුටු තැන නැගිටිනවා. යම් තැනකද දුටු වන්දනා කරනවා. ස්වාමිනී, දැන් අපිත් කියන්නේ නේද? මොකද්ද? කොහොමද අපිත් කියන්නේ? අනේ කියනවා මේ ඔයගොල්ලෝ ඉතින් එහෙම එන්න පුළුවන් ඇත්තෝ කියලා. අපි කියන්නේ නැද්ද? ඔයගොල්ලන් හදන්න පුළුවන් අය නෙමෙයි නේ. ඒ වගේ කොසල් රජුරෝ කියන ස්වාමිනෝ දුස්සීල පවිත ඇත්තොන්ට මොන ශ්‍රමණ ජීවිතද කිව්වා? මොන සිල්වන්ත ගන්ද කිව්වා? බාන්න ඉවලේ
බුදුරජාන් වහන්සේ බුදුරජාන් වහන්සේ දකුණු ශ්‍රී හස්තයෙන් කොසල් රජුරගේ අත අල්ලගෙන තියෙනවා. අත අල්ලගෙන කොසල් රජුරගේ එක්කන් ගිලී කියන්නේ බුදුරජාන් වහන්සේ ආසනින් නැගිටලා කොසල් රජුරගේ මෙහිම අත අල්ලගෙන දැන් අඟුලිමාල කියන අදීය පැවිදි වෙච්ච කෙනානේ. ටිකක් කෙලවරේ ඉන්න ඕනේ. අතින් අල්ලන් එක්කන් ගිහිලා තියෙනවා. ගිහිල්ලා වම් ශ්‍රී හස්තයෙන් මෙහෙම දික් කළා කියලා තියෙනවා. රයිතුමනි මේ අඟුලිමාල කියලා. කියද්දි පින්වතුනි ඔබට හිතන්න පින්වතුනි අපේ උගුඩුකටත් වේලෙන්නේ නැද්ද? ඈ වේලෙනවනේ. රජා වුණත් පින්වතුනි දාඩිය දැම්ම චටචට ගාන කකුල් වේවුලන්න ගත්තා, වචන පැටලෙන්න ගත්තා, ලොමු ඩැහැගත්ත කියන කෙලින්ම දේශනාවේ තියෙනවා. ඒවලි බුදුරජාණන් වහන්සේ දැනගත්ත කියනවා බය වුණා කියලා. ඒවලි බුදුරජාණන් ශ්‍රී කියලා තිනවා රයිතුමනි බියනවන්න. දැන් මේ අඟුලිමාලගෙන් කුරා කුඹියෙකුටවත් හිංසාවක් නැත කියලා තියෙනවා. දැන් බුදුවරයෙක් නෙපින්න උතුණ කියන අපි කිව්වනම් රජු රොහම ඉන්නේ නැහැ. සේනාවට මෙලහට එන්න කියලා ඉවරයි. ඒ පාර මොකද උනේ? රජු රුවන්ගේ වෙවිලිල්ල නැතුව ගිහිල්ලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කොච්චර උනත් වැඩි ඉන්නවනේ. ඊට පස්සේ ලං වෙලා අහලා තියෙනවා ඔබගේ ඔබ අඟුලිමාලද කියලා. ඔව් කිව්වා. අම්මගේ නම් මොකක්ද කිව්වා? මන්තානි කිව්වා. තාත්තා ගර්ගව කියලා කියනවා. අහිමද කිව්වා. සිවුරු මොන හරි අවශ්‍යද කිව්වා. අවශ්‍ය නැහැ කිව්වා. ඔක්කොම මට තියෙනවා කිව්වා. හා කිව්වා. වැඳලා එහෙනම් ස්වාමීන් අපිට කටයුතු තියෙනවා කියලා පිට වෙනවා. ඊතර බාන්න මේ වෙන දීවල්. ඒ අතරතුර මොකද වෙන්නේ? මේ අතර තමයි පින්නතුණි හරි ලස්සන තව සිද්ධි ගොඩක් තියෙනවා. ඒ අඟුලිමාල රහතන් වහන්සේ වටා ගොඩ නැගිච්ච මේ අතර තමයි අර ප්‍රසිද්ධ සිද්ධිය. මොකද්ද? අම්මලාට පිහිට හදපු සිද්ධිය තියෙන්නේ. ඒ තමයි පින්ඩපාතේ එද්දි මං හිතන්නේ අනේ පිඩි සිටුතුමාගේ සිටුමැදුර තියෙන ඉන්දියාවේ ගියාය දන්නු. ඊට අල්ලපු තැන. පින්ඩපාතේ ගියාම මං හිතනවා ජේතවනාරාමේ ඉඳන් කිලෝමීටර් 2ක් ඒ වගේ ඈතින්. අම්මා කෙනෙක් තිරවලින් වටකළ කෑ ගහනවා. බෙරිහන් දෙනවා. එතකොට දැනගත්තා ඒ අම්මට දරුවෙක් වදන්ට ගිහිල්ලා ඒ දරු ප්‍රසූතිය සිද්ධ වෙන්නේ නැහැ. බෙරිහන් දෙනවා. අද නම් සීස කරනවා එහෙම තියෙනවනේ නී පින්නතුනි. නේද? එතකොට මේ අම්මා කෑ ගහනවා. බාණ්ඩ ඉදා 1000ක් මරපු කෙනාගේ හිත පින්නතුනි උන්න පුදුමේ. ලෝක පුදුමහතින් ඒවා කියලා පින්වි වෙනේවනි පින්නතුනි එව්වනේ මෙව්වා. පින්නතුනි හිත උණු වෙනවා. හිත උණු වුණා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවා ස්වාමීනි මෙහෙම කෙනෙක් දැක්කා. මට හරි දුකක් ඇති වුණා කියලා. ස්වාමීනි ඒ අම්මට ඒ ස්ත්‍රියට පිහිට වෙන්න ඇත්තන් කිව්වා. අහිම දැහුවා. එහෙනම් අඟුලිමාල ඔබ කියනවා මේ කියනවා එහෙනම් ඔබ සත්‍යක්‍රියාවක් කරන්නට මා උපන්දා පටන් දැනදෙන ප්රාණඝාතයක් කළේ නෑ කියන සත්‍යක්‍රියාව කරන්න කිව්වා. අනි ස්වාමීනි හිම බොරුවක් නම් කියන්න බෑ කිව්වා. ඒ ඇයි කිව්වා? ස්වාමීනි මන්තරම් ප්‍රාණඝාතය කරපු කෙනෙක් තවත් නෑ කිව්වා. අඟුලිමාල මම කියන්නේ භික්ෂුව මම කියන්නේ ඔබ ආර්ය ජාති උපන්දා පටන් එදා බුදුරජාණන්සේ දමණය කළානේ. එහි භික්ෂු භාවයෙන් පැවිද්ද ලැබෙන එදා පටන් දන දන ප්‍රාණඝාතයක් කළේ නෑ කියලා ඔබ සත්‍යක්‍රියා කරන්න කිව්වා. ඒක පුළුවන් ස්වාමීනි කිව්වා. ඒතර රහත් වෙලා නෑ. ඊට පස්සේ අර අම්මා ඉන්න තැන තිරවලින් වට කරනවා පිටින් ඉන්නවා. අන්න එතනදී තමයි කියන්නේ මොකද්ද? යතෝහම් භගිනි අරියාය ජාතියා ජාතු නාබිජානාමි සංචිච්ච පානං ජීවිතා වූරෝපේතා තේන සච්චේන සොත්ති තේ හෝති සොත්ති ගබ්බසාති කියලා. අන්න සත්‍යක්‍රියාව කරනවා. මොකක්ද සත්‍යක්‍රියාව? කියනවා නැගණියනි මා ආරි ජාති උපන්දා පටන් මහණකමට ආදා පටන් දැන දැන මා කිසි විටක ප්‍රාණඝාතයක් කරලා නැත. ඒ සත්‍යානුභව බලයෙන් ওই දරුවාද ඔබද සුවපත් වේවා. පින්වත්නි කිසි අපහසුයක් නැතුව දරුවා බිහි වෙනවා. දරුවා බිහි වෙනවා. පස්සේ පින්වත්නි ওই තැන අදටත් දකුණු ඉන්දියාවේ අය ගිහලා ගල් අරවා මේ තැන තියෙන උරච්චි කරලා වතුර බොනවා කියනවා. ඔබ කියන මේ පිරිතේ තියෙන ඊට කලින් පරිත්තං යම් බනන්තස්ස නිසින්නට්ඨාන දෝවන
උදකම්පි විනාශේති සබ්බමීව පරිස්සයන් කියලා තව කොටසක් තියෙනවා නේද? ඒක කියන්නේ මොකද්ද? යම් දවසක පරිත්තං කියන්නේ පිරිතක්. ඒ අඟුලිමාලයන් වහන්සේ වාඩි වෙලා කිව්වද යම් තැනක ඒ පිරිතක් යම් තැනක එතන තියෙන මේ ජල බිඳක් අරගෙන වේවා යම් කෙනෙක් පානය කළොත් අද වේවා ඒක න සුවපත් වෙනවා කියලා. අදට තිරිසන් සතෙක් වේවා ස්ථානෙට ආවොත් වේවා යම් මාතාවක් වේවා ඒ සුවපත් භාවය ඇති වෙනවා කියලා. ඒ බුදුරජාන් වහන්සේගේ ආඥාව වෙනුවෙන් මේ දී කලී කියනවා ඒ ආඥාව පිළිතලා තියෙනවා කියනවා. පින්වතුනි ඒව අසත්‍යයක් නොවේ. අදටත් වර්තමානයේ එවන් සිද්ධි බොහොමයක් තිබෙනවද නැද්ද? තියෙනවා. ඉතින් කාලෙ චුට්ටක් තියෙනවා. ඒ නිසා ඒ සිද්ධියක් දෙකක් කියන්න ඕනේ කියලා කල්පනා වුණා මේ අතර. මොකක්ද? අපේ ස්වාමින්වහන්සේ නමක් මෙහි මතක වැඩ හිටියා මතක ඇතිනේ කවුද? සද්දා සීල කියලා ස්වාමින්වහන්සේ නම. උන්වහන්සේ හිටියනේ කාන්තලි. ඊට පස්සේ වෛද්‍යවරු කියලා තිබුණා එක අම්මා කෙනෙකුට දරුව හදන්න එපා. එහෙම වුණොත් ඔබගේ ජීවිතය අත්හරින. මෙහෙම කියලා තිබ්බා. පස්සේ මොකද වුනේ? මෙයාලා දන්නේ මව් කුසට දරුවෙක් ආවා. බය වුණා. ස්වාමින්වහන්සේ හම්බෙන්න ඇවිල්ලා තියෙනවා. ආවට පස්සේ කියලා තියෙනවා මෙහෙම දරුවෙක් ඇවිල්ලා දැන් මොකද කරන්නේ? දැන් මෙයාලා ප්‍රාණඝාතය කරන අයත් නෙමෙයිනේ. අසපුවලට යන්නේ නැහැනේ. පස්සේ කියලා තියෙනවා බය වෙන්න එපා කවුරු මොනවා කිව්වත් ඔබ සත්තු නිදහස් කරන්නට මෙහෙම පිළිත් කියන අඟුලිමාල පිළිතත් කියන. එකපාරක් මොකද කරේ? මාසෙකට කලින් විතර ගිහලා ඉස්පිරිතාලේ නැතුණු කොච්චරවත් බයයි නෙපින්නොත් නේ. ඊට පස්සේ වෛද්‍යවරු කියලා දෙනවා මේ මාසෙකට කලින් ඇවිල්ලා නැතර වෙලා හරියන්නේ නැණි කොළඹට ඇවිල්ලා හින්දා කිව්වා එහෙම බෑ අහපව ගෙදර යන්න. ගෙදර ගියා තමයි රෑ අමාරු වුණා. හැබැයි මෙයා අඟුලිමාල පිළිතරම ඔක්කොම මං හිතන්නේ මට කියපු විදිහට කියලා තියෙනවා. මොකද උනේ ඉස්පිරිතාලේ ගියා ගමේ ඉස්පිරිතාල දැන් මෙහෙ එක්කන් ඉන්නේ ගමේ ඉස්පිරිතාලට ගියා. පහුවදා අම්මයි බබයි අසපුවට ආවා. ඔන්න වැඩ. අදත් තියෙනවා පින්නතිනී තීජස. ඒ නිසා ඔබට ඔබ ණය ගැති ගොඩක් අම්මලා තේරුම් ගන්නට. තව සිද්ධි තියෙන මව්කුසට ආවම මේ මව්කුසේ දරුව පිහිටන්නේ තියව. සමහර අයට මම කියලා තියෙනවා අත මව්කුසට අත තියලා මේ පිරිත කියන්නේ නිතර නිතර. හැබැයි පින්නතී ඒක සද්ධාවත් ඒව දේවල් වල පිහිටලා කිව්වහම බලවත්. හැබැයි දරුවගේ කර්ම විපාකේ කොහොම එකක්ද කියන්නේ මම දන්නේ නැහැ. නමුත් එහෙම නැති වෙන යම් බාධා තියෙනවා ඒ සියල්ල දුර වෙනවා. ඒ තරම් ආරක්ෂාවක් රැකවරණයක් අඟුලිමාල පිටිතේ තියෙනවද නැද්ද? තියෙනවා. පින්නතුනි ඒ ගැන ඉතින් ඔබට කියන්න තරම් දෙයක් නොවේ. ඉස්පිරිතාලවල පව ඒ ගාතාව කියනවා. ඒකට මම අහලා තියෙනවා අපේ ගුරුවරයා එක දරුවෙක් ලැබෙන්න ඉද්දී එහෙම මේ කියලා කෙනෙක් ෆෝන් එකෙන් ඒ පිටිත කිව්වා. දරුවා බිහි වුණාවත් දන්නේ කියනවා. මේවා මම කියනවට වඩා මම හිතනවා මේ ඉන්න අම්මල ගොඩක් සාක්ෂි දරાવી කියලා නේද? ඒ නිසා ඒවා මට ওই එකක් දෙකක් එහෙම මෙහෙන් අහපු වේවනේ. ඕගොල්ලෝ ඊට වඩා ඒවා අහලා ඇති. ඒ නිසා මේ පිරිත පින්වත් වෙනි අනුභවයයි උන්වහන්සේගේ ජීවිතෙත් එක්ක දැනගෙන කරන්ට ඒ චරිතය ගැන පෙර ජීවිතේ කොහොම දැඩි කෙනෙක්ද නේද? ඒ සිත නොමගට ගියා ද්වේෂ ක්‍රෝධෙත් එකතු වෙලායි සිත නොමගට ගියේ. පින්නතුනි එවන් සිතක් දහස් ගාණක් මරපු කෙනෙක් ඒ දැඩි බව අමතක කරලා කොහොමද ධම්මනි වුණ විදිය? ඒ සිත පින්නතුනි ආශ්චර්යවත් එකක්. අහක යන ගල් මුල් පවා උන්වහන්සේට වැදිලා තියෙනවා. බුදුරජාන් වහන්සේ ගාවට එනවලු සිවුරු ඉරාගෙන ලේ ඔලුවෙන් කටින් ඔලුවෙන් පෙරාගෙන හිසට වැදිච්ච ගල් පාරවල අහක යන ඒවා පවා දිනවා කියනවා. කර්මී දිට්ඨ ධම්ම වේදෙනිය. ලේ පෙරන් එද්දි බුදුරජාන් වහන්සේ දැකලා ඈත තියා කියනවා බ්‍රහ්මණී ඉවසන්න. නිරේ ගිහිල්ලා විඳවන්න තියෙන දේයි දිට්ඨ ධම්ම වේදෙනිය වෙලා තියෙන්නේ. පස්සේ උන්වහන්සේ පින්වම් පාන්ට මාත්‍යින් ත්‍රිවිද්‍යාලාභී කෙනෙක් වෙනවා. චතුපපාත ඥානෙ කියන්නේ මැරිලා ගිහිල්ලා උපදින විදිය, පෙර ජීවිත ආසවක්ඛ ඥාන මේ ඔක්කොම ඥාන උපදව ගන්නවානේ උන්වහන්සේ. පස්සේ උන්වහන්සේ අවසානයේ උදාන කීපයක් කියනවා. ඒවා කියවන්න ඔබ වෙනම. මේ අතර පින්නතුනි තවත් ලස්සන අපූරු සිද්ධි අඟුලිමාල මහරහතන් වහන්සේ මුල් කරගෙන සිද්ධ වෙලා තියෙනවා. ඒ එකක් දෙකක් මේ කාල සීමාව තුළ ඔබට කිව යුතුමයි. මේකට වෙච්ච අදාළ පින මොකක්ද කියලා නම් මට හොයාගන්න නම් බැරුව ගියා පින්නතුනි. පස්සේ බුදුවරියෙකුට අර කළ පූජා ගැන සඳහන් විස්තර මම අහලා තියෙනවා. නමුත් පින්නතුනි මහා බලවත් පින් කරලා නම් තියෙන්න ඕනේ මෙහෙම වෙන්න නම්. නැතුව නම් බෑ පින්නතුනි. අපි සමහරට හාල් මැස් එක්ක මරලා අපි කොච්චර විඳවන්ට වෙනවද නේද? මේ බාණ්ඩ කර්ම ශක්ති සසරි ධර්ම අවබෝධයට එන ජීවිතේ. බුදුවරයෙක් මුණ ගැහිලා ධර්මයට ආපු ලස්සන
ඒ නිසා පින්වතුනි කල්පනා කරගන්නට ඒ අඟුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිතේ ආශ්චර්ය අද්භූතිකක්. පුදුමාකාර මෛත්‍රියකින් යුක්තයි, ලෝකෙට පුදුමාකාර සෙතක් සැලසූ උන්වහන්සේ එක්තරා දවසක පින්වම් පෑවා. ඒ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් යම් ගෙදරක හෝ යම් ස්ථානයක තියෙනවද, එතෙන්ට අනවනේ කොඩි වින වදින්නෙත් නෑ පින්වතුනි. ඒ තරම් බලයක් තේජසක් තියෙනවා. ඒ නිසා මේ හැම දිනාම අද මේ ධර්ම ශ්‍රවණීන් ලද පුණ්‍යානුභව බලෙන් ඔබ හැම දිනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා. වස්සානේ ධර්මදේශනා.